ිහ අරවෙනි රැල්ල රජය කලා කියලා කටවුත්්ගන්නේ මල ඇත්තුවන්නපා මොකද මේ එන්නත් කරණය කරන්න තිබුණේ දෙදාස් විශ්‍ය ඔක්කතෝම්බර් මාසෙ ධම්මික පැියයි කලුෙටිසෙල්ලමයි දදා අපේ ජනතාව මේ මරණය කරා දැක්වුව මේ ආණ්ඩුව මෙ සිදුවනේ ගාතන ගාතන දහදාහක් සිදුවනේ ඒබ අපි අමතකල යුතු ැහැ බේර ගත හැකිවෝති ිච ජීත නැතිවුණේ. ඒවගේම පස්සනි රැල්ලකත් එන්න ඉඩකඩ තියෙන. අපිට වඩා හොඳින් එන්නත් කරණයරපු ඊශ්‍රායිලය. ැ ද න මේ පශ්නයට. එනිසා තුන්ගෙන එන්නතකුත් දෙන්න ෝ නැයි කියෙන අදහස අද ඒ රටවල ලැවිල තියෙනවා. අපිට වඩා හොඳින් රට අගුළු දාලා රටේ විනි්‍යානුපුලෝ පාලනය කරපු තයිවානය ඒවගේම නවසීලන්ති චීනය පවා අද මේ අලුත් ප්‍රභේදයන් වලට මූුණදීලා අර්ගුද්දේට යැමින් තියෙනවා. මරණ වාර්තාවෙමින් තියෙනවා. එනිසා නැවත රැල්ලක් ඇතිවෙන්න ඉඩකඩක් අනිවාර්යම නො. ඒකට මණදිය හැකේ. විසේ සඥයින්ගේ සහය මිසක් ආඩම්බරකාර බුද්ධ උද්ධච්ච ඒවගේම එන්නතනු ගසා කන එවැනි දේශපාලන ක්‍රියාදාමයකින් නෝනබව වධාරණය කරන්නඩෝ. අද මේරටේ වසංගත රෝග අන්සේ ඉන්න අපේ ප්‍රධානයක්. වෛද්‍යානන්ද විජේ වික්‍රම. මේ ක්‍රමය යටතේ තමන්ට තෞදුරටත් ඉන්න බැෑ කියලලා ඉල්ලා අස්ෙලා තින බොහොම නිහතමානී වෛද්‍යවරේ. මීට ප්‍රථම අර එන්නෙ මාරකයේ සේවය කරපු. වැදගත් තුෘතියවේදී ෛද්‍යවරු කහිපදනෙක් මාචාරය මලවිගේ ඇතුළු ඉල්ලා අස්සුනක්. ඒවගේම වෛද්‍ය ලක්කුමාර ඇතුළු පිරි ඉවත් කලා විසේ සඥෝ ඉවත් කර එහෙයි යොදාගත්තා. නම් පට බැඳදිල තිබුණට අපි දන්න වෛද්‍ය විේසක්ඥෝ වෙන්නේ නෑ ගොලො හෙයියෝ. එහම හෙහි යොදාගෙන එක කරන්න පටන් ගත්තා. ඇත්තරම විජේවික්‍රම මහත්මයාගේ ඉවත්වීම තීරණාත්මක දෙයක්. මෙරටේ කෝවි් මර්ධනය සඳහා ආනාගතය. මොකද අපි යුද්ධට ගිහාම. යුද්ධය අපිට අදදැකීම් තියෙනවා අතරමකදී ජෙරාල් පෆොන්සේකා සේවෙන් ඉවත් වනාන යුද්ධෙන මොකද වෙන්නේ. ඒවගේ තමයි ආනන්ද විජිර්‍රම හත්මය මේ තීරණාතුක මොහොතේ මේ දේශපාලන උදච්චකං නිසා කොන්ද පනතියාගෙන ඉවත්වීම නිසා ඇති වෙන තත්වය විශේසකඥෝ අතරේ. වෛද්‍ය ශේෂත්‍රය ඇතිවෙලා තියන කළ කිරීම. සෞඛ්‍ය අමාත්‍යයන්ශේ මේ හමු පාලන ඇතක් ඇතිවෙලා තියන ක කිරීම. සස් හමුदाාවට करර චෝදනාවක් න්ට ෝ.